ഹായ് ഹൗസ് വൈഫ് യൂട്യൂബ് ചാനലിലേക്ക് അലോമൻ ആദരം പിളിക്കുന്നു. ക്രിസ്മസ് സെക്കത്ത് അലവലിയും ലേസിയും ഹതാകാണ് പോലുവാൻ ലേസി റെസിപ്പി കൃത്യമായി മങ്ങത്തോട്ട് അറകനാവേ എന്നും തികരം മാത്തേക്കത്ത് വേണ മുളിമ മമ അലട്ടിക്ക് മേ വിധിയിട്ട് സൂത്തക്കര ഗണ്ണുവാൻ ഇതി മമ അലകിരി ദക്കിന് തമായി മേക്ക ഹതന്നേ ഒലകിന് പ്രമാണത്തേക്ക് ഒരാളുടെ അലകിരി കീയാ ഗണ്ണുവാത് കീഴ തീരുണിക്കറാണ് പോലുവാൻ അല കപ്പനക്കൊത്ത ഹീനിയുടെ തികട്ട് കപ്പണ അമതക്കറാണിപ്പ മുഖത്ത് മേക്ക് ഗുഡാക്മ രസ തീരണേ വന്നെ അല കപ്പന വിധിയത്തേക്ക് തമായി ഒന്നി തീൻ ക്രിസ്മസ് കിട്ട വളരെ അതിമഹതാകാണ് പോലുവാൻ ലേസി റെസിപ്പീസ് മങ്ങളുടെ അരകന ആവാ ഇതിൻ കളിം വീഡിയോ തോത്താമ ബല്ലന തം മെയ്ഹലിം പേന കാർഡൊക്കെ ഞങ്ങൾക്ക് ബലാകാണ് പോലുവാൻ දැන් මම මේ විදිහට කපාගත් අල ටික බෝල් එකට දාලා මේකට කූල් වතුර ටිකක් එකතු කරලා විනාඩි 10ක් විතර මම මේක තියාගන්නවා. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕනේ නිකම් වතුර නෙවෙයි කූල් වතුර තමයි දාන්න ඕනේ. විනාඩි 10ක් විතර මේ විදිහට තියාගෙන මම මේක හොඳට පෙරා ගන්නවා. ඔයා ඉතින් අදනම් මගේ වීඩියෝ එකක් මුලින්ම බලන්නේ ආදරෙන් කියන්න ඕනි මගේ චැනල් එකත් සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාගේ බබා පත් ගන්න හැම අකමැති නම් එයාටත් පොඩ්ඩක් මේක ට්‍රයි කරලා බලන්න. දැන් මම පෙරාගත් අර ටික මේ විදිහට ආයත් බෝල් එකට දාගෙන ඒකට බිත්තරයක් එකතු කර ගන්නවා. ඊට පස්සේ පාම් පිටි වලින් හැඳි හතරක් පහක් විතර මේකට එකතු කරගෙන ඒකට ලුණු ගම් මිරිසුත් එකතු කර ගන්නවා. ඉතින් ඔයාලා ගන්න අල ප්‍රමාණයත් එක්ක තමයි මේකට දාන පාම් පිටි හැමත් තීරණය වෙන්නේ. සේරම මේකට දාගෙන මේක හොඳට කලවම් කර ගන්නවා. ඉතින් කලවම් කර ගන්නකොට ඔයාලට තේරෙනවා පාන් පිටි එහෙම මදි වගේ නම් එහෙම නොවත් තව පාන් පිටි හැඳි දෙක තුනක් එකතු කර ගන්නත් අමතක කරන්න එපා. ගම්මිරිස් ලුණු මේ දේවල් ඔයාලගේ රසායන එකතු කර ගන්න පුළුවන්. ඉතින් සැරට ගන්න ආසෙක් නම් ගම්මිරිස් ටිකක් වැඩිින් දා ගන්නත් පුළුවන්. ඊට පස්සේ මේ විදිහට මම පෑන් එකක් රෆ් වෙන තියාගන්නවා. ඉතින් මේකට මම බටර් තමයි දාන්නේ. මොකද බටරුයි අලයි එකතුනම හරිම අමුතු රසක් එනවා. ඉතින් බටර් ටික මේ විදිහට තියුණාට පස්සේ ඒකට අර හදාගත් අල ටික දාගන්න පුළුවන්. මේ වෙලාවේ ගෑස් එක පුළුවන් තරම් අඩුවෙන් තමයි තියාගන්න ඕනේ. මොකද වැඩි කරගත්තොත් මේක ඉක්මනටම කර වෙලා යන්න පුළුවන්. මේ විදිහට අල ටික දාගත්තට පස්සේ මම මේක නීට් කරගන්නවා. ඒ කියන්නේ අල කැලිම දිගටනේ තියෙන්නේ. ඉතින් ඒව හැම ගානට හදලා මේක රවුම් කරගන්නවා. මේ විදිහට රවුමට ලස්සනට නීට් කරගත්තට පස්සේ මම මේක විනාඩි 10ක් විතර අඩු ගින්දරේ ෆ්‍රයි කරගන්නවා. ඊට පස්සේ ඒක අයින් කරලි වෙලා ආයත් බටර් ටිකක් දාලා ඒක අනිත් පැත්ත දාගන්නවා. ඉතින් මේක විනාඩි 10ක් විතර මේ ෆ්‍රයි වෙනකොට අමුතු මේ සුවඳක් එනවා. ඒ වෙලාවට තමයි මේක අනිත් පැත්ත දාගන්න ඕනි. අනිත් පැත්ත දාගත්තට පස්සේ මම මේකට චීස් ටිකුත් එකතු කරලා ආයෙත් පොඩ්ඩක් ෆ්‍රයි කර ගන්නවා. ඉතින් මේක තමයි මම අදගෙන ආපු ලේසි රෙසිපි එක. ඉතින් ඔයාලත් අනිවාර්යයෙන්ම ට්‍රයි කරන්න. ඒ වගේම තමයි ක්‍රිස්මස් එකට එන අමුත්තන්ට ඔයාලටවත් ඕනි වෙලාවක ඉක්මනටම හදාගන්න පුළුවන්. ඒ වගේම පුංචි අයට උනත් බය නැතුව දෙන්න පුළුවන්. මොකද චීස්, අල, බටර්, පිටර මේ දේවල්නේ තියෙන්නේ. ඉතින් ඔයාලා ට්‍රයි කරලා කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තාමත් මගේ හවුස් වයිෆ් යූටියුබ් චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලාත් මම ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. බයි බයි.